साधु साधु साधु, नमस्कार विवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दमृवनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසෙත් අපි සූදානම් වෙන්නේ අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීම පිණිස අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මය ශ්‍රවණය කරනවා කියන එක මංගල කාරණාවක් කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේ සුභ සිද්ධිය පිණිස, අපේ ජීවිතේ සෞභාග්‍ය උපදවා දීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියන කාරණේ අපිට උදව් වෙනවා. ඒ හිඳ පින්වත්නි, බුදුරජාණන් දේශනා කළා අපිට මේ හොඳට පීනස් දෙකක් ලැබිච්ච වෙලාවේදී, හොඳට ඇහෙන කන් දෙකක් ලැබිලා තියෙන වෙලාවේදී, මේ දුර්ලභ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කියලා දෙන මේ ධර්ම පරයයන් අහන්න, ඒ වගේම පොතපතින් කියවන්න මහන්සි වෙන්න කිව්වා. මොකද ඔබ දැකලා ඇති, අපි මේ ජීවත් වෙන සමාජයේ ඉන්නේ සියලු දෙනාටම එස්පීනයි විතරක් ඉන්නවා කියලා එකක් නෑ මේ සමාජෙ. ඔබ දැකලා ඇති බොහෝ පිරිසක් ඉන්නවා එස්පීනි නැති අන්ධ වෙලා ඉපදිච්ච අය. ඉතාම දුකසී ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඊළඟට ඔබ දැකලා ඇති මේ කන් ඇහෙන්නේ නැති බහිරි වූ විශාල පිරිසක් මේ ලෝකෙ ඉන්නවා මිනිස්සු අතර ඉපදිලා. එහෙනම් ඒ තම තමන් රැස් කරගත්ත පුණ්‍ය විපාකයේ තියෙන වෙනස්කම් මත අපිට ලැබෙන මේ ආයතන හයත් විනස්කම් ඇති වෙනවා. අපිට ඇසුරු කරන්න ලැබෙන පිරිසි විනස්කම් සිද්ධ වෙනවා. ඊළඟට අපිට උපදින්න සිද්ධ වෙන ලෝකේ විනස්කම් සිද්ධ වෙනවා. ඒතර අපි රැස් කරගත්ත පිනක් මුල් වෙලා දැන් මේ විදිහ මනුස්ස ලෝකේ ඉපදෙලා ඉන්නවා. ඒතර පිරිසක් මනුස්ස ලෝකේ ධර්මයේ ඇහෙන තැන් වල ඉපදෙන්නත්, තව පිරිසක් මේ මනුස්ස ලෝකෙම ධර්මයක් ඇහෙන්නේ නැති දුරේ රටවල් වල ඉපදින්නත් හේතු වෙන මොකක්ද එනවා? ඒකත් මේ පිනීම විනාශකම කියලා භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වදාලා දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පින්නත් මහණෙනි, දිවියන් අතරගේ දිවියන්ට පවා රැස් කරගන්න පිනමයි කිව්වා උපකාර වෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාලා මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න මේ මිනිස්සුන්ට පිනමයි කිව්ව උපකාරී පිළිසන්න පිණිස පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. යම් කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා, පැවිදුනාට පස්සෙත් එහෙනම් මොකද්ද පිළිසරණ? පින් රැස් කිරීම. එහෙනම් බුදුරජාන් දේශනා කළා මේ සැපේ නම් මේ පින රැස් කරගන්න එක තමයි කිව්ව සියලු දෙනාගේම ජීවිතවල අපි සිද්ධ කරන්න. ඉතින් මේ සැප උපදින පිනක් රැස් කරන්න තමයි අපි මේ මොහොතේ සූදානම් වෙන්නේ. කොහොමද රැස් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිවිතුරු ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයෙන් උපද්දල දෙන ආලෝකයෙන් අපේ ජීවිත ආලෝකමත් කරගන්න අපි උත්සාහ කරන්නේ. බුදුරජාණන් දේශනා කරනවා
සබ්බ දානං ධම්ම දානං කියනවා. මේ ලුයුකේ නුයිකුත් දාන තියෙනවා. කන බොන දේවල් දන් දෙනවා. ඊළඟට අඳින පළඳින වස්ත්‍ර දන් දෙනවා. තව සමහර ගෙවල් දොරවල් හදලා දන් දෙනවා. ඊළඟට යාන වාහන දන් දෙනවා. ඒ වගේ නුයිකුත් දාන අතරේ ජයගන්නේ ධර්මයේ දානීය දීම කිව්වා. ඒ සියලු දාන අතරේ ධර්ම දානීය යම් කෙනෙක් දෙනවා නම් ඒ කිනාට රැස් වෙන පින වඩා බලවත් කිව්වා. දාන අතරේ ජයග්‍රහණය පිණිස දිනීම පිණිස මේ ධර්මයේ දන් දෙනවා කෙනෙක් උපකාර වෙනවා කිව්වා. බලන්න එහෙනම් තව කෙනෙකුට ධර්මයේ කියලා දීම තුලින් මහා දානමේ පින විශාල පුණ්‍ය ස්කන්ධයක් පුණ්‍ය නිදානයක් අපි ජීවිත පිටිපස්සෙන් තැම්පත් වෙනවා. ඉතින් ඒ හින්දා ඔබ ධර්ම දානි දෙන කෙනෙක් නම් ධර්ම දාණයට සම්බන්ධුන කෙනෙක් නම් ඔබට ඊගෙන හිත හිත බොහෝ කාලයක් සතුටු වෙන්න පුළුවන්. ඊළඟ බුදුරජාන් දේශනා කරනවා සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. මේ ලෝකේ නොයෙකුත් රස වර්ග තියෙනවා. ඒතර මේ රස වර්ග පස්සේ මේ මිනිස්සු සමහරට තමන්ගේ ජීවිත කාලෙම කැප කරලා හඹාගෙන යනවා. එහෙම හඹාගෙන ගිහිල්ලා අවසානයේ කිසිවක් නැතුව හිස්සතින් මේ පරලෝ යන මිනිස්සු ලෝකේ ඉන්නවා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා යම්තා රස වර්ගයක්ද ඒ සියලු රස අතරේ ධම්ම රසෝ ජිනාති ජයගන්නේ ධර්ම රසය රස විඳින කෙනා. ධර්ම රසය පානී කරන ආර්ය ශ්‍රාවකයෝ කිව්වා ජයග්‍රහණී ලබන්නේ. එහෙනම් බලන්න මේ ධර්මයේ රසය ස්පර්ශ කරන්න අපිටත් මේ දුර්ලභ වාසනාවක් ලැබිලා තියෙනවා. ඊළඟට පින්වන්දි බුදුරජාන් දේශනා කරනවා සබ්බං රතින් ධම්ම රතේ ජිනාති. මේ ලෝකේ අපි නොයෙක් දේවල් වලට ඇලුම් කරනවා. දූ දරුවන්ට, ඊළඟට යාළුවන්ට, ඊළඟට මිල මුදල් වලට, යාන වාහන වලට, ඊළඟට භවභෝග සම්පත් ආදියට ආසා කරනවා. ඇලිලා ඉන්නවා, මහා කැමැත්තකින් ඉන්නවා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළේ මේ ලෝකේ තියෙන බාහිර දේවල් වලට ඇලුම් කරලා ආසා කරලා මේ ජීවිතේ පිරිසිදු කරගන්න, දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් දෙයකට ඇලෙනවා නම් ආශා කරනවා නම් ධම්ම රතී ජිනාති ධර්මයට ඇලුම් කරන උතුමන් ධර්මයට ඇලුම් කරන සත්පුරුෂයන් කිව මේ ලෝකේ ජයග්‍රහණය කරන්න. බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඊළඟට උන්නම් දේශනා කරනවා තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ඡේවීමෙන් මේ සියලු දුක් ඡේ වෙන හින්දා මේ ලෝකේ තණ්හාව ඡේ කරන මිනිස්සු ජය ගන්නවා කියුවා. ඉතින් ඒ හින්දා අපේ ජීවිතේට ජයග්‍රහණිය පුදව ගන්න නම් ධර්මයට ඇලුම් කරලා ධර්ම රසය විඳලා ඒ අතරේ අපිට පුළුවන් නම් තව කෙනෙකුට ධර්මය දානය කරලා ධර්මය කියලා දීලා මේ පින රැස් කරගන්න ඕන. එතකොට මේ ධර්මයට ඇලුම් කරන කෙනාට යම් දවසක තණ්හාව ඡය කරලා සීල දුක් නිදහස් කරන්න වාසනාව උදා වෙනවා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ ඒ තණ්හාව ඡය කරපු ධර්මයට ඇලුම් කරපු ධර්ම රසය පානීය කරලා ජයග්‍රහණය කරපු උත්තම වූ රහතන් වහන්සේ නමන්නේ. එතන මේ රහතන් වහන්සේ කියන නම පවා පින්වත්නි අපගේ සිතට මහා සැනසීම උදා කළ දෙනවා. මොකද ඒ මුනිවරු මේ ලෝකේ නිදහස් වෙලා ගිය පිරිස. ඊළඟට ආය මේ ලෝකේ උපතක් කරායින්නේ නැති කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්ය කියලා තමයි සඳහන් වෙන්නේ. ඉපදීම ෂේ කරපු බ්‍රහ්මචාරී ජීවිතේ සම්පූර්ණයෙන්ම වඩපු උත්තම පිරිස. භාග්‍යතුන් වහන්සේ වදාළි රහතන් වහන්සේලා ගැන යසින්ද්‍රියානි සමතං ගතං අස්සායත සාරතිනා සුදන්ත. හොඳට හීලේ කරපු අශ්වයෙක් වගේ හොඳට අශ්වය දමනය කරන්න දක්ෂ ඉතාම හොඳින් හීලේ කරපු අශ්වයෙක් වගේ මේ ඉන්ද්‍රියන් ටික මේ ඇස් දෙක මේ කන් දෙක මේ දාසී දිවකයි මනස කියන මේ ඉන්ද්‍රියන් හොඳට දමනය කරගෙන පහීන මානස් අනාසවස් ඒ රහත් උතුමන් සියලු ආශ්‍රව දුරු කරලා මාන්නේ බැහැර කරලා ඉන්නේ උතුම් රහතුන්ට දේවා පිටස්ස පිහයන්ති තාදිමෝ දේවරුත් ගුඩා කැමති කිය. එතරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ
බොහෝ අවස්ථාවල දිව්‍යරු මේ මනුස්ස ලෝකට ඇවිල්ලා මේ රහතන් වහන්සේලාට දානි පූජ කර වන්දනාමාන කර ඊළඟට තමන්ගේ තියෙන නොයේකු දහම් ගැටලු වලට විසඳුම් මේ උතුම් ත්‍රාවක සංගරුවන් තුලින් ලබා ගත්තා. තමන්ගේ ජීවිත සුවපත් භාවයට පත් කරගත්තා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ පළවෙනි ග්‍රන්ථ රත්නේ තියෙන ඉතාම ලස්සන දේශනාවක් උත්තම වූ රහතන් වහන්සේ නමක් ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. මේ දේශනාවේ නම තමයි පින්වත්නි සුසීම සූත්‍රය. සුසීම කියන දිව්‍ය පුත්‍රයා අරඹය දිව්‍ය පුත්‍රයෙක් මුල් කරගෙන වදාළ දේශනාවක්. මේ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ, පින්වත් ආනන්ද ඔබටත් අපගේ මේ පින්වත් සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නේ නැද්ද? ඔබගේ හිතෙත් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන අකමැත්තක් අමනාපයක් තියෙනවද? රුස්සන්නේ නැති ගතියක් තියෙනවද කියලා ඇහුවා. කාගෙන් මේ අහන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේගෙන්. ඒ වෙලාවේ පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෝඩ නැති, දුෂ්ට නැති, මුලාවෙලා නැති, විකෘති නොවු සිත් ඇති කාටද ආශ්මතුන් සාරිපුත්තයන් වහන්සේ උරුස්සන්නේ නැති? ස්වාමීනි ඒක නම් වෙන්නේ නැහැ කියනවා. ස්වාමීනි මේ යම් කෙනෙක් මෝඩ නැත්තම්, මුලාවෙලා නැත්තම්, ඊළඟට සිහිය විකල් වෙලා නැත්තම් ඒ ඇයට සාරිපුත්තයන් වහන්සේ උරුස්සන්නේ නැහැ කියන එක නම් වෙන්නේ නැහැ කියව. මොකද සාරිපුත්තයන් වහන්සේට ඒ සංඝ පිරිස හරිම ආදරේ, හරියට ගරු කරනවා. ඒ සාරිපුත්තයන් වහන්සේගේ අවවාද අනුශාසන ලැබලා තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්නවා. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීනි පඬිතු බන්ති ආයස්ම සාරිපුත්තු, ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ පඬිතයි, හරිම බුද්ධිමත් කෙනෙක්. මේ චතුරාර්ය සත්‍ය ධර්මය මනවින් අවබෝධ කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකීට කියලා දෙන්නත් ඉතාම දක්ෂයි, බුද්ධිමත් කෙනෙක් කිව්වා. ඊළඟට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පඬිතු බන්ති ආයස්ම සාරිපුත්තු, මහා පඤ්ඤෝ බන්ති ආයස්ම සාරිපුත්තු, මේ සාරිපුත්තයන් වහන්සේ ඉතාම මහා ප්‍රඥාවකින් යුක්තයි. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේට පුළුවන් භාග්‍යවහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාරන විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර විභාග වශයෙන් ශ්‍රාවකීන්ට මැනවින් කියලා දෙන්නේ. ඊළඟට දේශනා කරනවා ස්වාමීනි මේ සාරිපුත්තයන් වහන්සේ අතිශීම ප්‍රඥාවන්තයි, පුතුපඤ්ඤෝ, හොඳට මැනවින් දියුණු කරගත්ත ප්‍රඥාවකින් යුක්තයි. ඉදිරි යම් කෙනෙක් මේ සාරිපුත්තයන් වහන්සේගෙන් මේ ධර්මයේ ගැන ප්‍රශ්න ඇහුවොත් උන්වහන්සේට ෂණිකව මේ උත්තර ලබා දෙන්න පුළුවන්. උන්වහන්සේ මේ ධර්මයේ ගැන පරිපූර්ණ වැටහීමකින් යුක්තව වැඩි හිටියේ. මොකද මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අගතුනුතුරු ලැබුව උතුමන් වහන්සේ. දැන් එක අවස්ථාවක උන්වහන්සේ දේශනා කරනවා කල්පයක් ඇතුළත වැස්ස වහිද්දී ඒ වැටෙන වැහි පොද ගන්න සාරිපුත්තයන් වහන්සේට ගණන් කරලා කර කියන්න පුළුවන් කියලා. ඊළඟට ගංගාවල තියෙන වැලි කැට ගන්න ගණන් කරලා උන්වහන්සේට කියන්න පුළුවන් කියලා. එතරම් මේ නුවණ දියුණු කරා මේ ජීවිතේ යථාර්ථය දැකගත්තා. ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ හාසුපඤ්ඤෝ, මේ සාරිපුත්තයන් වහන්සේ වහා කරුණු වැටහෙන ප්‍රඥාවකින් යුක්තයි. එතකොට ඒ ප්‍රඥාව උපදවාගත්තේ කොහොමද පින්වත්? ඒ ප්‍රඥාව උපදවාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම නුවණින් විමසීම තුලින්. බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ධර්මයේ නුවණින් විමසන කෙනා තුළ නොතිබුණ ප්‍රඥා සම්පත්තිය උපදිනවා කියලා. එදිරි මේ ප්‍රඥා සම්පත්තිය ඉපදුනාට පස්සේ තියෙන වාසිය තමයි ඒ කිනාට මේ තමන්ගේ ජීවිතේ යථාර්ථය
තමන්ගේ ජීවිතයේ ඇත්ත తত্ত্বය හොඳට තේරුම් ගන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ තික්කපඤ්ඤෝ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. ඊදාම වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. ඊළඟට උන්නන් දේශනා කරන සාරිපුත්තයන් වහන්සේ නිබ්බේධිකපඤ්ඤෝ අවබෝධීම කලකිරීමට සමත් නුවණකින් අපගේ මේ සාරිපුත්තයන් වහන්සේ සමන්විත වුණා. දැන් ඒක අවස්ථාවකදී බුදුරජාණන් දේශනා කරන මේ සාරිපුත්තයන් වහන්සේ ගැන පින්වත් මහණෙනි සක්විති රජුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නයට ගුණ පහක් තියෙනවා කිය. එතකොට මේ සක්විති රජුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය මේ සක්විති රජුරු පවත්වන අනසක ඒ විදිහටම පවත්වන්න පුළුවන් කියනවා. කිසිම මිනිස් සතුරෙකුට මේක ආපස්සට අරවන්න බෑ කිය. මොනවදී ගුණ ටික බුදුරජාණන් පෙන්වා දෙනවා. සක්විති රජුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පුතා අර්ථය දන්නවා කියලා. ඊළඟට ධර්මයේ දන්නවා කියලා. ඊළඟට ප්‍රමාණයේ දන්නවා කියනවා. ඊළඟට කලුපෑයේ දන්නවා කියනවා. මේ ලෝකේ තියෙන වැරදි දේවල්. ඊළඟට පිරිස ගැන දන්නවා කියනවා. එදට ඔන්නෝය කරුණු පහෙන් මේ සක්විති රජුරුවන්ගේ දෙටු පුත්‍රයා ශ්‍රේෂ්ඨයි කියනවා. ඒ වගේම කියනවා බුදුරජාන් දේශනා කරන පින්වත් මහණනි තථාගතයන් වහන්සේගේ දෙටු පුත් ජීෂ්ඨ පුත්‍රත්වයේ වන සාරිපුත්තයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ධර්ම චක්‍රය මනාව ප්‍රවර්තනය කරනවා කියන. ඒ ධර්මයේ මැනවින් ශ්‍රාවක ජනයාට කියලා දෙන්න අතිශයින්ම දක්ෂයි කියන. බුදුරජාන් දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මේ ධර්මයේ තුල අර්ථය දන්න කෙනෙක් කියන මේ දහම් කරුණු. සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දන්න කෙනෙක් කියන මැනවි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ පමණ දන්නවා කියන. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ කලුත් දන්නවා පිරිසත් දන්නවා. මේ ලෝකේ යහපත අයහපත ඊළඟට මේ ලෝකේ තියෙන පිරිස අතර තියෙන වෙනස්කම් හික්මෙන පිරිස නොහික්මෙන පිරිස. එදිරි මේ විදිහට සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ කරුණු පහෙන් ජීෂ්ඨයි කිව්ව. තථාගතයන් වහන්සේගේ දෙටු පුත් තමයි ප්‍රඥාවෙන් අගතෙන්පත් බව ලබපු සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමී භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්තයන් වහන්සේ අප්පිච්චෝ හරිම අල්පීච්චයි. එතකොට තමන්ගේ ගුණධම් ප්‍රකට කරන්න යන්නේ තමන් තුළ මහා ගුණස්කන්ධයක් ඇතුව වැඩි ඉන්නේ. හැබැයි ඒක ලෝකීට ප්‍රකට කරන්න යන්නේ නැහැ. ඉදිරි උන්නාසික අවස්ථාවක දේශනා කරනවා තේර ගාථාවලදී මේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් කරගෙන ලෝකී ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙලා ඉන්න මම මේ පිරිස අතර ඉන්නේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ කියන. හරියට අංකෙඩිච්ච ගුණේ පාරේ ඉතාම හීලෑව මිනිස්සුන්ට බියෙන් පාරේ ගමන් කරන හේ මේ ලෝකේ මේ ලෝකයේ අවබෝධ කළ සාරිපුත්තයන් වහන්සේ පිරිස අතර ඉන්නවා කිව්වා කිසිවක් නොදන්න කෙනෙක් වගේ. ඊතරම් නිහතමානී ඊතරම් අල්පේච්ච ගුණයක් මේ ධර්මීය වැඩිම තුල ජීවිතය තුල ඒ මුනිවරු උපදව ගත්තා. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් සාරිපුත්තයන් වහන්සේ සන්තුට්ටු ලැබිච්ච දෙයකින් සතුටු වෙන කෙනෙක්. ඒතර උන්වහන්සේ ලාභ සත්කාර පිටිපස්සෙන් හමාගෙන ගිය කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ හරීම නිහතමානී කෙනෙක්. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ පවිවිත්තු හුදෙකලා විවේකී ඇලිලා ඉන්නේ. හුදෙකලා විවේකී ගෙනමයි ශ්‍රාවකීන්ට කියලා දෙන්නේ. ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ අසංසට්ඨ මේ ලෝක සත්‍යයත් එක්ක එකතු වෙලා ඇලී ගලී වාසය කරන කෙනෙක් නෙවෙයි කිය. ඇස් දෙක දමනය කරාට පස්සේ කන් දෙක දමනය කරාට පස්සේ මේ ඉන්ද්‍රියන් දමනය කරාට පස්සේ ලෝකෙ තියෙන නොයේකු තාරවල් එක්ක එකතු වෙන්නේ නැයි මුනිවරයන් වහන්සේලා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේ ආරද්ධ විරියෝ පටන් ගත්ත වීරිය තියෙන කෙනෙක්. වීරියෙන් ධර්මයේ ප්‍රගුණ කරපු කෙනෙක්. ඊළඟට දේශනා කරනවා
वत्ता ये सारिपुत्य नुहांसी यहापत वचन कथा करने के ईलंगट वचन कमु तवकिन वचन करुणाविंग इवसन के ओनेम दरुण वचन इवसीमुक्त बारगा ईलंगट चोदक अड़पाड़ देखुत कौर वर के इताम करुणाविंग एव हदागन कील ईलंगट सदहंगन पाप गरहि पापीट गरह नो यम के निगी अकुशल देखो एक गरहला कुशली पीटुअन उन्नासी इताम दक्षय की बलन उन्नासी गी निहित मानिक दवसक सारिपुत्र महाराज उन्नासी सकमं करी उन्नासी गी अदने केलवर बीमे दिन पटंग इतकट पुंची सामनेर स्वामी नासी नमक मेक देख देखला गौरव मेदल की स्वामी सारिपुत्र नहंस उपहसी गी अंदने केलवर बीम के एक हदागन इतकोट मे सारिपुत्र महाराज नासी मुखद करी पिताम गौरव अरे पुंची सामनेर स्वामी नासी पेनल दुनी अड़पाड़ पिलिगत ये अड़पाड़ इताम सतुटिंग हदागिन ये सामने नहसीट प्रशंसा कर उन्नस देश नाकरण तदहु पब्बजितो संतो जातिया सत्वासिको मे पुंची सामने नहसी नम उपति और हतक्विच योपि मंग अनुसासी मटेयम वरदक पेनल दिनवना संपटिच्छा मत मम इताम सतुटि पेदकुन करला गौरव नियोगी की निग्युन यहापत अववादी पिलिगन सूदान बलाने दीवन करपु वाडपु हितक तीन स्वभाव इलांट देश उन्नासी धर्मी अवबोध करपु विद्य थारी मसी उन्ना देश अन्यस भगवा बुद्धु धम्मन देशी चक् दहम मेस्यति बुद्रजान हसी विनकिन तमय धर्मी देश हिटी दम्मी देशी मानम्मी सोत मोदेशी मत्तिको बुद्रजान हसी विन किनकुट दहम दिशा सारिपुत्र हसी बुद्रजान हसी पवन सलमी एक आगे हिटिया तंगमी अमोघं सवन मगे धर्मी कांग यम करगिनी महिस्तुने मुत्थोमी अनासु ये बुद्रजान हसीट पवन सलमी अर विन किनकुट दिशन दहम आगे सारिपुत्र हसी हित अनाशुभट पत्न की शील के निधा गिया बलाकट मेवगी असीरी दहम मे बुद्रजान हसी उतम धर्म यम के नोनी निमसीम की दुर्लभ वासना वतिकर गुलवनाट अमानिवन दकीनो की दुर्लभ कारण इध मेहम आनंद स्वामी नासी मे सारिपुत्रनासी की गुण की वट पसी पिन्न बुद्रजान हसी मे विधि की एक पिन्न आनंद मे लोक इन मोड नति दुष्ट नति मुलाविला नति विकृति सिद्धति काट दारिपुत्रन हसी रुसन नति सारिपुत्रन हसी भूपिरी सरम प्रिय मनापाय आनंद ओ सारिपुत्रन हसी का बुद्धिमत् महाप्रज्ञावंत के ईलंगट वहा करुण वेटहीन प्रज्ञा विनुक्त के ईलंगट अवबोधिम कलकिरीमट सम प्रज्ञा विनुक्त के तीवन प्रज्ञा विनुक्त अर विधिट बुद्रजान हसी सारिपुत्रन हसी तुति बिच्ची गुणस्कंदे वर्णना कर बुद्रजान हसीदल आनंद ओ सारिपुत्र अल्पेच के तम ओ सारिपुत्र लभिच देखी सतुटन के निकम सारिपुत्र महाराज हसी इताम वीर्यवंत पटंगत वीर्युक्त ईलंगट ओन के धरण वचन करुणा निवस ईलंगट पापेट गरहन यहापत वचन दिखने के लिए बुद्रजान हसी ओ विधि हेट सारिपुत्र हसी गुण के इंतवस बुद्रजान हसी देख मे सारिपुत्र हसी वाणी भावना कर हित करगी खाई रिजु करगी फैतक मे निरा सूर्य
इतने में सारे पुत्र नासी देखकर पासी सासु नासी गिहिती उदाने पहनने बुद्ध जन देश ना करना या तापि पब्बतो सीलो अचलो सुपति तितो हरी ये टे महाहुलंग हमादी विशाल घालुगार पर्वतयक नोसेली थी बिन्नी आम सीध एवं मोहक कया बिकु एवं गी मायमी मोहय मे लोकी मुलाविन स्वभावे दुर्करपु मागे श्राव क्यों ए मुनिवरु पब्बतो वन वेदती थी हरी ये टे सुलंगीं सोलवान बेरी महापार्वतयक कोगी मे लोकी मोहय दुर्करपु मागे श्राव के नहासीला मे मागे पुत्रु मुनिवरु सैलिनी ने क्यों एनम बलन्न लोके नोई कुत आरमुनु अभियस नोसेली कांपा वक्नेतु मे बुद्रजानहासीगी श्रावक संगरुवन निरामिस सोय विदिमिन वेड हिटी इधर मे विदिहट भाग्यतुन्हासी विसुनुत मे सारिपुत्रन्हासीगे गुण की अधिहारी आशीर्वाद देया कुना सुसीम कियन दिव्य पुत्रया विशाल दिव्य पिरिसक एकरकिन भाग्यतुन्हासी लंगट आव एम एविल्ला मे सुसीम दिव्य पुत्रया भाग्यवत बुद्रजानहासीट वंदना कर वंदना कल हिटन मे विधिर कियन स्वामीनी भाग्यतुन्हास ओय कियपु कारणे एत्तक्मय सुगतयन्हास ओय किय सारिपुत्रन्हासगे गुण कथाव न मे लोके दकिन्न तीन देयक्मय स्वामीनी भाग्यतुन्हास सारिपुत्रन्हासी महा प्रज्ञावेन युक्त केने तीवनु प्रज्ञावेन युक्त केने वहा वैटहिन नुवन एति केने सारिपुत्रन्हास अल्पी इच्छय लबिच्च देकिन सतुट वेनो ए वगेम दारुणु वचन इवसनो पापेट गरहनो ए वगेम महावीर्य के नियुक्त केने केला इताम सतुटिन मे सुसीम दिव्य पुत्रय अतुलु पिरिस सारिपुत्रन्हासगे गुण सासुन्हासी इदिरि आयम वर्णना करन्न पटन गत्त एहेम केला हिटन मे सारिपुत्रन्हासगे गेन मे सुसीम दिव्य पुत्रय कियनवा स्वामीनी मटे यम किसी दिव्य पुत्र पुत्र पिरिसक लंगट गियाम मे वगे गोसावक मई की बहुल वेन मुखद गोसाव देवीवरु मे सारिपुत्रन्हासगे गुण कियनो किय ऐ बहु विट देवरु हिटिया मे मनसलु की इन काले सारिपुत्रन्हासिट वंदना करला एपिनिन दिव्यन अतर गिया एतेम्मय सारिपुत्रन्हासिट बत्थेंदक पुदला दिव्यन अतर गिया इतर बहु पिरिसा खेटिया सारिपुत्रन्हासी मेनविन धर्मी देशना करद्दी ए दहाम करणु वल्ट हित पहदवागिन धर्मी अवबोध करला दिव्यन अतर गी पिरिस एतकोट मे देवीवरु मे सत्पुरुषु दिव्य लोकित मुकद करन्ने ना मे तमंट मे धर्मार्गे कियल दुन्न सत्पुरुषु उत्तमन ए मुनिवरयन् वहन्सेलाव सिहि कर कर गुण कथाव करनो एनम बलन्न मे सत्पुरुषयन्गे तियेन स्वभावयक् तमयि मे गुण कथा वेनो कागेद तमन्ट मे धर्मे कियल दुन्न अयगे तमन्ट उपकार करपु अयगे गुण कथा वेनो देन एक अवस्थावकदी राद कियला बमुनेक् हिटिया मे बमुन पैविदि वेन्न आशावेन हिटिया एतर पैविदि वेन्न आशावेन हिटियट वयस हिंदा मे नोयिकुत् स्वामीनासल गावट गियाट पैविदि करेन दवसक बुद्रजानस देख मे राद केट्टु वेला सुदुमेदि वेला दुखसे इन्नो बुद्रजानसी अहनवा राद ओब मुकद मे सुदुमेदि वेला इन्ने दुखसे इन्ने किव्वा स्वामीनी मम पैविदि वेन्न हरी आसावेन इन्ने हेबेई कवुरुत् मम पैविदि करन्ने एतर बुद्रजानसी संग पिरिस दिहा बल्ला अहनवा पिंगत महानिनी मे राद गें उदव लब्बु केने मे राद मे काट उदव कदे अवस्था सारिपुत्रन्हासी दिरीपत्ना स्वामी भाग्यतुन्हास मट उदव कर्लती नो क्यों बुद्रजानस मुखद दवसा मम पिंडपाति वड़ी मे राद क्यूवा मनुष्युट अत दिखल मेन मे शमनन्हासीट दाने टीका पूजा करान किए එතකොට සාරිපුත්‍ර නාහසෝදල භාග්‍යතුන් වහන්සේ මට කරපු උපකාරය මං සිහිපත් කරනවා කිව්වා.
එතුරු බුදුරජාණන් චෝදන සාරිපුත් ඔබ එනම් මිරාදු පැවිදි කරන්න කිව්වා. එතකොට අන්න තමන්ට කරපු පුංචි උදව්වක්වත් අමතක කරන්න එපා කියලා තමයි බුදුරජාණන් සි වදාළේ. එතන මේ කලිහි ගුණ සිහි කරන එක කලිහි ගුණ සිහි කරලා ඒ ඇයට කෘතගුණ පූරක වෙන එක ලෝකේ දුර්ලභ දෙයක් කියලා. ඉතින් ඒ හින්දා මේ කලිහි ගුණ සිහි කරනවා කියන ගුණය පින්වත්නි අපේ ජීවිතවලට අපි අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු එක. ඉතින් භාගවත් බුදුරජාණන් වහන්සේ කවස්ථාවකදී දේශනා කරනවා උක්කචේල කියන නදී තිරේ වැඩ ඉද්දී මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනුවන් පාලා එතකොට එච්චර කාලයක් ගත වෙලා නැහැ. එතන බුදුරජාණන් වහන්සේ බැලුවා මේ සංඝ පිරිස දිහා. හාත්පස බලලා බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මේ සාරිපුත්ත මොග්ගල්ලාන නැති මේ සංඝ පිරිස හිස්සුණා වගේ මට තේරෙන්නේ කියලා. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා යම් දිසාවක යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ පැත්ත හිස් නැහැ කියලා. මොකද මේ අනික් පිරිසට අවවාද කරනවා, අනුග්‍රහ කරනවා, කුසලී පිහිටවනවා. එතකොට මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා වැඩ ඉන දිසාව ගැන මට අපේක්ෂාවක් නැහැ කියලා, මට බලන් දෙයක් නැහැ කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදලා පින්වත් මහණෙනි අතීතේ යම්තාක් සම්බුදුවරු වැඩ හිටියද ඒ බුදුරජාණන් වහන්සේලාටත් මට මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වගේ ඉතාම සොඳුරු අග්‍රශ්‍රාවකින් වහන්සේලා වැඩ හිටියා කියලා. ඒ වගේමයි අනාගතයේ සම්බුදුරජාණන් වහන්සේලා යම්තාක් පහළ වෙනවද ඒ බුදුවරුන්ටත් මේ වගේම කීකරු ධර්මීයට කැමති සිව් පිරිසටම අනුග්‍රහ කරන අගසව යුවලක් වැඩ ඉන්නවා කියලා. එහෙම කියලා බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මේක ශ්‍රාවකයන්ගෙ තියෙන ආශ්චර්යයක් කියන අද්භූතයක් කියනවා. ශ්‍රාවතුන් වහන්සේ හා සමානව මේ සසුන රකිනවා කියන බලන උන්වහන්සේගෙන් ලැබිච්ච අනුග්‍රහය මේ බුද්ධ ශාසනයට අවවාදීත අනුක්‍රියා කරන්නෝය. සිව් පිරිසටම ප්‍රියමනාප ගරුභුමන් ලබන්නෝය. ඊළඟට දේශනා කරනවා පින්නත් මහනි තථාගතයන් වහන්සේගේ ආශ්චර්යයක් තියෙනවා, අද්භූතයක් තියෙනවා. මෙබඳු ගුණ සම්පත් ඇති මෙබඳු අනුග්‍රහය කරපු මෙබඳු ප්‍රඥා සම්පන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ හේතුවෙන් තථාගතයන් වහන්සේගේ චිත්තසංතානය තුළ සූකයක් වැළපීම් මාත්‍රයක්වත් හටගන්නේ නැහැ කියන ඒක තමයි කිව්ව තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය අද්භූත කාරණේ. මහණෙනි යමක් උපන්නේද හටගත්තේ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වුනේද ඒ කිසිවක් නැසෙන ස්වභාවය ඒ සියල්ල නැසෙන ස්වභාවය තියෙන ඒ කිසිවක් නොනැසෙන්නේ කියන කාරණේ ලෝකේ කවදාවත් ලැබිය නොහැකිම කිය. මේ භික්ෂු පිරිසේ අරටුව ගිහි සිටිය සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා පිරිනුවන් පෑව කියලා තථාගතයන් වහන්සේ ගිහිතේ ශෝක වෙලපි මාත්‍රක තුපුදින්නේ නැහැ කිය. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය ගැන කියලා පින්වත් මහණෙනි එහෙනම් අත් දීපා භික්වේ විහෙරත තමන්ම පිහිට කරගන්න කියනවා. අත් සරණ තමන් සරණ කරගන්න කියනවා. අනන්‍ය සරණ වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියනවා. ධම්ම දීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මී පිහිට කරගන්න ඔබ ධර්මී සරණ කරගන්න වෙන සරණක් වෙන දෙයක් සරණ කරගන්න එපා කියනවා. එහෙනම් බලන්න අපි සියලු දෙනාටම සරණ පිළිසරණ පවතින්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මයේ තුල. ඉතින් මේ සුසීම දිව්‍ය පුත්‍රයාත් ඉතාම සතුටින් මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ කියන කතාවට එකතු වුණා. එදිර සඳහන් වෙනවා මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනකොට මේ සුසීම දිව්‍ය පුත්‍රයා පිරිසයි මහා සතුටකටපත් වුණා. සතුටකටපත් වෙලා දිව්‍ය ශරීරවලින් නොඑක ආකාරෝ ආලෝක ධාරා නිකුත් කරන්න පටන් ගත්තා. බලන්න මේ සත්පුරුෂයන්ගේ ස්වභාවය සත්පුරුෂයන්ගේ ගුණ එහෙද්දී මහා ප්‍රීති ප්‍රමෝදයකට පත් වෙනවා. මේ දිවරු ගැඟෙන් දිව්‍ය ආලෝක ධාරා නිකුත් වෙන්න පටන් ගත්තා කියලා. අට පැත්තකට කපලා උපදාපු ලස්සන වෛරෝඩි මණිකක් තියෙනවා. ඒතර මේ මණික ලස්සනයි දිලිසෙනවා. මේ වෛරෝඩි මණික රතු පලසක් මත තිබ්බාම අපූර්වට
දිලිසිලා බබලන් ගන්නා වගේ මේ දිව්‍ය පිරිසි ශරීර වලින් ආලෝක ධාරා නිකුත් වෙන්න පටන් ගත්තා කියලා. ඒතර මේ පිරිස මහා සතුටකට මහා සොම්නසකට පැමිණුණා. මේ සාරිපුත්‍රයන් වහන්සේ ගැන ගුණ කතාව සිහි කර කර එක අවස්ථාවක මේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ජම්බුකාද කියලා පරිබ්බාධකෙක් ස්වාමීන් මේ නිවන නිවන කියලා මිනිස්සු කතා වෙනවා. ඇත්තටම මේ නිවන කියන්නේ මොකද්ද කියලා. ඒතර බලන්න මේ සාරිපුත්‍රයන් වහන්සේ කෙලින්ම උත්තර දෙනවා. බ්‍රාහ්මණය පරිබ්බාධකිය රාගී ශෙවීමක් ඇද්ද? දේශී ශෙවීමක් ඇද්ද? මෝහේ ශෙවීමක් ඇද්ද? ඒක තමයි නිවන කියලා කියුවා. ඉරිවචහනෝ මේ ජම්බුකාදක පරිබ්බාජකයා ස්වාමීනි ඔය කියන නිවන අවබෝධ කරන්න මාර්ගයක් තියෙනවා ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාලා ඔව් පරිබ්බාජකිය මේ නිවන අවබෝධ කරන්න තියෙන සොඳුරු ප්‍රතිපදාව. ඒක තමයි කිව්වා සම්මා දිට්ඨියෙන් යුතු සම්මා සංකල්පයෙන් යුතු සම්මා වාචාවෙන් යුතු සම්මා කම්මන්තයෙන් යුතු සම්මා ආජීවයෙන් සම්මා වායාමයෙන් සම්මා සති සම්මා සමාධි කියන මේ අංග අටින් යුක්ත ආරිෂ්ඨායක මාර්ගය. එතකොට මේ ජම්බුකාදක පරිබ්බාධක සතුටටපත් වෙලා කියන ස්වාමීනි ඒකාන්තයෙන් මේක නම් සුදුරු මගක්ම. ඒ හින ස්වාමීනි අප්‍රමාද වෙන්නමයි වටින්න කිය. ඉතුරු බලන්න මේ සාරිපුත්තයන් වහන්සේ ධර්මයෙන් උත්තර දෙද්දී ඉලක්කයටම කතා කරලා තියෙනවා. මේ නිවන් අවබෝධ කරන්න මේ ශ්‍රාවක ජනයා පෙළඹෙන විදිහට මේ ශ්‍රාවක ජනයාට මේ ආරෂ්ඨාංක මාර්ගයේ යන්න හිත පහදින විදිහට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සුසීම දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිස මේ විදිහට ගුණ කතා කරමින් මහා ප්‍රබෝධියකට පත් වුණා. සඳහන් වෙනවා දඹ රත්තරන් වලින් කරපු ආභරණයක් තියෙනවා. ඒක දක්ෂ රන්කරුවෙක්ගේ පුතෙක් විසින් හොඳට කෝවක දාලා රත් කරලා පිරිසිදු කරලා ගන්න. ඒකෙන් හදපු රත්තරන් ආභරණය රතු පලසක තිබ්බට පස්සේ අර පිරිසිදු රත්තරණින් හදපු ආභරණය ඉතාම ලස්සනට දිලිසෙන්න පටන් ගන්නවා කියන ප්‍රභාස්වරයෙන් පටන් ගන්නවා. ඒ වගේ කිව්වා මේ සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණකඳ සිහි කරද්දී ගුණකඳ කතා කරද්දී මේ සුසීම දිව්‍ය පුත්‍රයා ඇතුළු දිව්‍ය පිරිසේ ශරීර වලින් ඉතාම ලස්සන ආලෝක ධාරා විහිදෙන්න පටන් ගත්තා. මහා සොම්නසකට පත් වුණා. ඒතර බලන්න මේ සාරිපුත්‍රයන් වහන්සේ තුළ තිබිච්ච ගුණස්කන්ධය දැන හිටියේ ඒ දෙවිවරු පවා නිතර මේක සිහි කරා. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන තීර්ඝාතවලදී පාපී ආසාවන් තියෙන හීන වීරිය තියෙන ඊළඟට සද්ධර්මයේ දන්නේ නැති ආදර ගෞරව නැති කිසි කෙනෙක් සමග මම කවරදාවත් එකතු වෙන්න එපා කියන පාප මිත්‍රත්වෙත් එක්කනම් මම කවදාවත් එකතු වෙන්න එපා කියන එහෙම උදවියත් එක්ක එකතු වෙලා මේ ලෝකෙට තියෙන වැඩි මොකද්ද කියලා ඊළඟට උන්නා දේශනා කරනවා. යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මයේ දන්නවනම් නුවණ තියෙනවනම් සිල්වත් නම් සිත සමාධිමත් නම් ආදර ගෞරව තියෙනවනම් අන්නේ උතුමන් මාගේ හිස මත වැඩ සිටීවා කියන. ඒතර බලන්න සත්පුරුෂයන්ගේ ඇතුර කොච්චර අපේක්ෂා කරාද කොච්චර පැතුවද. එහෙනම් පින්වත්නි බලන්න අපි පතනවා නම් පතන්න ඕනේ මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රයම අපිට ලැබේවා කියලා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම අපිට ලැබේවා කියලා තමයි අපි පතනවා නම් පතන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ වහගෙන ඉන්නවා. මේ දිව්‍ය පිරිස මහා උද්දාමයකට පත් වෙනවා. ඉතාම සතුටටපත්. සඳහන් වෙනවා පායන කාලේ බලාකුළු නැති අහසි පාන්දරට දිරෙන පහන්තරු ලස්සනට බබලනවා දිලිසෙනවා රැස් විහිදෙනවා. ඒ වගේම මේ සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණ කතා කරද්දී මේ දිව්‍ය පිරිස මහා ප්‍රමෝදයකට සතුටකට පත් වුණා කියන. එතකොට එක අවස්ථාවක මේ සාරිපුත්‍රයන් වහන්සේ ළඟට එක්තරා පරිබ්‍රාජිකාවක් ආවා. සාරිපුත්‍රයන් වහන්සේ පිණ්ඩපාත වැඩලා ඒක බිත්තියක් පිටිපස්සට වෙලා දැන් තමන්ට ලැබිච්ච දාන ටික වළඳන මේ සුචිමුඛයේ කියන පරිබ්‍රාජිකාව ඇවිල්ලා අහනවා ශ්‍රමණය
දැන් ඔබ දානි වළඳනවා ඔබ යටි මුඛය ඇතුව වළඳන කෙනෙක්ද කියලා අහුවා කිව්ව නැගණිය මං එහෙම කෙනෙක් නෙවෙයි කිව්වා ඊළඟට අහනවා ඔබ උඩු මුඛය ඇතුව වළඳනවද නෑ කිව්වා ඊළඟට අහුවා සතර දිශාවට මුහුණ දාගෙන වළඳන කෙනෙක් නෑ කිව්වා ඊළඟට අහනවා මේ පරිබ්බාධිකාව ශ්‍රමණේ ඔබ සතර අනුදිශාවට මුහුණ දාලා වළඳන කෙනෙක්ද නෑ කිව්වා අහනවා එහෙනම් ශ්‍රමණේ ඔබ දානි වළඳන්නේ කොහොමද මොකද්ද ඔබේ ප්‍රතිපදාව එතකොට බලන්න මේ සාරිපුත්යන් වහන්සේ උත්තර දෙනවා බෞද්ධ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණරු ඉන්නවා තමන්ගේ ජීවිකාව ගෙවන්නේ පින්ඩපාතේ කරගන්නේ වාස්තු විද්‍යාව ආදී මේ නොයීකු තිරිසන් විද්‍යාව ප්‍රයෝග කරගෙන කියනවා ඒ වගේ අය කිව්ව යටි මුඛය ඇතුව වළඳ ඊළඟට කියනවා ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණරු ඉන්නවා තරු ආදී සලකලා මේ නක්ෂත්‍ර විද්‍යාවෙන් කියන ජීවිතාව ගත කරන්නේ. ඒ අය තමයි කියව උඩු මුඛය ඇතුව වළඳා. සාරිපුත්යන් වහන්සේ වදාලා ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණරු ඉන්නවා ගිහියන්ගේ පණිවිඩ පනත් එහෙම ගෙනහිලා තමයි ජීවිතාව ගැට ගහගන්නේ. ඒ අය කිව්ව සතර දිසාවට මුහුණලාලා දන් වළඳා. ඊළඟට වදාලා ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණරු අංග ලක්ෂණ විද්‍යාව උපයෝග කරගෙන මේ තිරස්චීන විද්‍යාව උපයෝග කරගෙන දිවි ගැට ගහ ගන්නවා කිව්වා. ඒ අය කිව්ව සතර අනුදිශාවන්ට මුහුණ දාලා දම්පෙන් වළඳන. එතකොට සාරිපුත්යන් වහන්සේ වදාලා මම ගෙයින් ගිට ගිහිල්ලා ධාර්මිකව ලැබෙන පින්නපාති තමයි කිව්ව වළඳන. එතන මේක ඇහුවට පස්සේ අර සුචිමකේ කියන පරිබ්බාජිකාවට හරි සතුටු වෙනවා. මේ පරිබ්බාජිකාව වීදියක් වීදියක් ගානේ මිනිසුන්ට කියාගෙන ගියා කියනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දම්පෙන් පුදව ශ්‍රාවකයන්ට දාන දෙන්න මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණය දන් වළඳන්නේ ඒකාන්තයෙන්ම ධාර්මික පිළිවෙලටයි කියලා ඒ සමාජය කියාගෙන ගියා කියලා. එදිරි බලන්න මේ ශ්‍රාවකයෝ ගැන හිත පහදවගත්ත අනාගමිකයෝ පව ඉතින් මේ සාරිපුත්යන් වහන්සේ ගැන ಗುಣ කියද්දී මේ විදිහට මේ දිව්‍ය පිරිස මහා සතුටකට සොම්නසකට පත් වෙනවා. සඳහන් වෙනවා පායන කාලි වලාකුළු නැති ආකාශේ ඉර උදා වෙනකොට අඳුර දුරවිල බබලන්න පටන් ගන්නවා. රැස් වෙහිදෙනවා, දිලිසෙනවා. අන්නේ වගේ මේ සුසීම දිව්‍ය පුත්‍රයාගේ පිරිස මේ සාරිපුත්යන් වහන්සේගේ ගුණ කතාව ඇහෙද්දී මහා ප්‍රමුදිත භාවයකට සොම්නසකට පත් වුණා කිය. ඉතින් මේ සුසීම දිව්‍ය පුත්‍රය කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි පඬිතෝති සමඤ්ඤාතෝ සාරිපුත්තෝ අකෝදුන. මේ සාරිපුත්යන් වහන්සේ මහා බුද්ධිමත් කෙනෙක් හැටියට ලෝකෙ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. සාරිපුත්තෝ අකෝදුන. සාරිපුත්යන් වහන්සේ ක්‍රෝධ රහිත කෙනෙක්. අපිච්චෝ සෝරතෝ දන්තු සාරිපුත්යන් වහන්සේ අල්පීච කෙනෙක් කීකරු කෙනෙක් දමනේ වෙච්ච කෙනෙක් සන් සත්තු වන්න බතෝ ඉසීති සාස්තුන් වහන්සේ වර්ණනා කරපු ඉසිවරයෙක් කිය. එතන මෙහෙම කිව්වට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ගාථාව අනුමත කළා. අනුමත කළ බුදුරජාණන් දේශනා කරනවා පින සුසීම පඬිතෝති සමඤ්ඤාතෝ සාරිපුත්තෝ අකෝදුන. සාරිපුත්යන් වහන්සේ මහා බුද්ධිමතෙක් හැටියට ප්‍රසිද්ධ කෙනෙක් තමයි. සාරිපුත්යන් වහන්සේ ක්‍රෝධ කරන්නේ නැති කෙනෙක් තමයි. අපිච්චෝ සෝරතෝ දන්තෝ සාරිපුත්යන් වහන්සේ අල්පේච කෙනෙක් තමයි. ඒ වගේම කීකරු කෙනෙක් තමයි. දමනී වෙච්ච කෙනෙක් තමයි. බලන්න මේ සාස්තුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ගුණ කියන අපූර්ව බුදුරජාන් දේශනා කරන අවසානයේ කාලං කංකති සුදන්තෝති. ඔය සාරිපුත්යන් වහන්සේ පින්වත් දෙවිය දැන් බලාගෙන ඉන්නේ පිරිනුවන් පාන කාලය කියලා. එතකොට තමන්ගේ ජීවිතයේට ලබාගත යුතු සියලු යහපත ඇති කරගත් උතුමන් වහන්සේලාට ආයේ මේ ජීවිතය තුළ ලබන්න දෙයක් නැහැ. රහතන් වහන්සේලා වදාළේ මාසි පුරාම වැඩ කරලා වෙහෙසිච්ච කෙනෙක් මාසි පඩිය ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නා වගේ මේ රහතුන් මේ ශාරීරිය අතහැරලා දා පිරිනුවන් පාන්න ඉතාම ආසාවෙන් බලාගෙන ඉන්නේ කියලා. මොකද තමන්ගේ ජීවිතේ සෞභාග්‍යමත් කරගත්ත තමන්ගේ ජීවිතේ කළ යුතු සියල්ල
සම්පූර්ණ කළා. නිකෙලස් භාවයට පත් වුණා. ඉතින් ඒ හිඳ පින්වත්නි මේ සුසීම සූත්‍රයේ සඳහන් මේ මහා රහතන් වහන්සේලගේ ගුණ අපි නිතර සිහි කරන්න ඕනේ. මුනිවරු ගැන උදේහව සිහිපත් කරලා වන්දනාමාන කරන්න ඕනේ. ඒතුරු මේ කතා කරා වගේ මේ රහතුන්ගේ ගුණ සිහි කර කර ශ්‍රාවක සංඝරත්නයේ ගුණ මෙනෙහි කරන්න ඕනේ. ශ්‍රාවක සංඝරුවන්ට වන්දනා කරද්දී මෙන්න මේ කතා වුණ සංඝ ගුණ සිහි කළ තමයි අපි චිත්ත ප්‍රසාදේ වර්ධනය කරගන්නේ. ඉතින් ඒ හින්දා මේ උතුම් දහම් කාරණා ඔබ හොඳට මතක තියාගන්න. මතක තියාගෙන අපේ ජීවිතේ ආලෝකමත් කරගන්න. තිසරණ සරණ තුල අපේ ජීවිතේ ස්ථාවර කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි සියලු දෙනාටත් මේ උතුම් මුනිවරු ගැන චිත්ත ප්‍රසාදේ උපදවගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් ධර්මාබෝධී පිණිස වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ වස්සානේ සදහම් සිසිල ධර්ම දේශනාවට අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වත් චමිදුද සිල්වා මහතා, ඒ වගේම නෙල්කා ගල්හේන මහත්මිය විසින්. ඉතින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ඒ උපන්දිනේ සමරන තමන්ගේ දරුවන්ට මේ පින අනුමෝදන් කරන්නත්, ඒ වගේම සුජීවත් සිටින තමන්ගේ ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ උතුම් ධර්මී ශ්‍රවණී කරලා, ඒ වගේම ධර්ම දානමය වශයෙන් උත් රැස් කරගත්ත මේ උදාර පින අපි මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතරවරම් දෙවරද්දරුවන් ප්‍රදාන සදිවුලූ ආශී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය ආරක්ෂාව මේ පින් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාබෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පින ගුරු දේවෝත්තම පින්න ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සිළු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාරිකා මේනියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාබෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. ඒ වගේම අද දවසේ මේ රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මය දායකත්වය දරූ පින්තුන් නමින් මිය පරලෝගිය මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝගිය සිළුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සිළු ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා, නුදුරු භවයකදීම සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වුණ මේ පින තිරන්‍ය පුතණුවන්ගේ හතරුණ උපන්දිනේ වෙනුවෙන්, ඒ වගේම හත්වන උපන්දිනේ සමරන සහස්‍ය පුතණුවන් කියන දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සූපත් බව සැලසේවා. සූසී අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, සූසී ධර්මයේ හැසිරෙන්න උතුම් ධර්මාබෝධී පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්සුන පින සුජීවත්ව සිටින සරත් සිල්වා පියාණන්ට අනුමෝදන් වෙත්වා. ජී.කේ. නන්දසේන පියාණන්ට, මානෙල් හෙට්ටියාරච්චි මෑණියන්ට, ඒ.කේ. නන්දනී මෑණියන්ට, ඒ වගේම සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ රැස් කළ පින තිරන්‍ය, සහස්‍ය, ඒ වගේම සිතික, සන්දිර, සිනුරි, හේසර, චේතසී කියන දූදරුවන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම චාමිදු සිල්වා මහතාගේ සහ නෙල්කා ගලහේන මහත්මියගේ අධ්‍යාපන කටයුතු, ධාර්මික රැකීරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ සිළු දරුවන්ටත් සූසී අධ්‍යාපන කටයුතු කරගෙන සූසී ධර්මයේ හැසිරිලා උතුම් ධර්මාබෝධී ලබන්න මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත මේ උදාර පින
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් සිටින ලංකාවාසී කැනඩා වාසී වගේම ලෝක වාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින උපකාර වේවා ඒ විශේෂයෙන් චම්දු සිල්වා මහතාට නිල්කා ගලහින මහත්මයතුළු මේ පින් අ සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකීන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා උතුම් ධර්මාභෝධී පිණිසම මේ පින් උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණු ඔබන්න